ගරු කතානායකතුමා විසින් 2024 මාර්තු 20 වෙනිදා සමාජ ආරක්ෂක දායකත්ව බදු සංශෝධන සහ එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති 50 කෙටුම්පත්වල සහතිකේ සටහන් කරන ලද බව දන්වන්න කැමැත්තෙනි. ගරු කතානායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 5 දිනක්ගේ අනුමත කිරීමක් සහ ප්‍රතික්ෂේප කිරීමක් නොතිබුණු අවස්ථාවේ 4-2-2 වශයෙන් ඡන්දයේ තීරණය වුණු අවස්ථාවේ ඔහු රැස්වීම අවසන් වුණයින් පස්සේ වෙනමම ලිපියක් යොමු කරනවා ජනාධිපතිවරයාට. ඒ ලිපියේ සඳහන් කරනවා නිර්දේශය අනුමත කරමින් 4 දෙනෙක් නිර්දේශය අනුමත නොකරමින් 2 දෙනෙක් තවත් සමාජිකින් 2 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියයි කියන. එතනට එනකන් ඔහු හරි. එතනින් එහාට කතානායකවරයා කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධ ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දයක් දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(e)(5) ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නේ සම්බන්ධයෙන් සමසමව ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දයේද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි. මේක පෙර පාසල් දරුවෙකුට උනත් තේරෙනවා මේක අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චේතනාන්විතව ලියපු ලිපියක්. ඇබ්සෙන් කියනවා කියන්නේ තමන් ප්‍රතික්ෂේප කරනවා යස් කියලා හා නෝ කියලා ඡන්දෙත් දෙන්නේ. අවස්ථා තුනක් තියෙනවා. යස් එක තියෙනවා නෝ එක තියෙනවා ඇබ්සෙන්ෂන් එක තියෙනවා. එක්කෝ කතානායකවරයා යස් නෝ ඇබ්සෙන්ෂන් දන්නේ නැහැ. එහෙම නැත්නම් විධායකයත් එක්ක හවුල් වෙලා මහා කූට ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරලා අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායක කියන ත්‍රිත්වය තුල තිබෙන ඒ සංවරණ සහ තුලන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ මහමොලකරු හැටියටයි අපිට කියන්න සිද්ධ වෙන්නේ කතානායකවරයා. ඔව් කවදාවත් ආණ්ඩුවට පමණක් ඉඩ දීලා කතානායකවරයා ඇටියට කටයුතු කළා නැහැ. මේ සභාවේ කුමන විවේචනයක් ආවත් පොලිස් තුත්පතිතුමාගේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට මේ පක්ෂයේ මගේ මීට ප්‍රථම කීප වතාවක් අනුව මේ පත්වීම කරන්නට පෙරද නගලා රටට ප්‍රකාශ කරපු අය. කොන්ස්ටිටියුෂන් එකේ තියෙනවා පාර්ලිමේන්තු විසින් තම ස්ථාවර නියෝග කෙටුම්පත් කරනු ඇත කියලා. කිරීමට හැකිය කියලා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවටත් තියෙනවා තමන්ගේ අනුගමනය කරන පිළිවෙත් එම ව්‍යවස්ථාදායක සභාව විසින් කෙටුම්පත් කර හැකිය කියලා. එයි 21 වෙනි සංශෝධනයේ තියෙන්නේ. පසුගිය කාලේ වෙච්ච දේවල් පාර්ලිමේන්තු ආරක්ෂා කරන්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන් අවිහිංසාවාදයේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ආරක්ෂා කර දෙන්න කතානායකතුමාට පුළුවන්කම ඇතිමුණු බව මා හිතන්නේ මේ විපක්ෂයේ කිසිවක් ප්‍රශ්න කරන එකක් නැහැ කියලා. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයේ සිට ව්‍යවස්ථාදායක සභාවක් පවතින අභ්‍යන්තරයේ කර්තෘත්වය පාර්ලිමේන්තු විවාදයකට ලක් කරලා නැහැ. මොන මතභේද තිබුණත් මේ විරුද්ධ පක්ෂයේ ඉතාම විශ්වාසයක් නැහැ කියලා කතානායකතුමාට කියමින් තමන්ගේ අවිශ්වාසය ප්‍රදර්ශනය කර තිබෙනවා. අගමැතිතුමා කිව්වා මේ ව්‍යවස්ථාදායක සභාවේ සිද්ධ වෙන දේවල් පාර්ලිමේන්තු තුලවත් එළිය කතා කරන්න හොඳ නැහැ කියලා. නමුත් එතුමාට අමතක වෙලා පොලිස් ප්‍රතිපත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිද්ධ වෙච්ච දේ ඉස්සෙල්ලාම එළියට දුන්නේ කතානායකතුමා. කතානායකතුමා ජනාධිපතිතුමාට ලියුමක් කිව්වා. මම 4 ඡන්දේ දුන්නා පත් කරන්න. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ නේ? එතුමා බොරුවක් ලියලා නැහැ නේ? මොකද එතුමා ලියලා තියෙන බොරුව? මම පත්‍රයට දෙන්නේ නැහැ. 4යි එතුමා විරුද්ධ පක්ෂයටත් දුන්නා අර නියඳ හිටපු දෙන්නගේ දෙකක් දුන්නා විරුද්ධ විපක්ෂ කියලා. එතකොට සමසමයි. එතකොට එතුමා සමාජිකයෙක් හැටියට තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කළා පහම වැඩි එකක් බව ප්‍රකාශ කරා. ඉතින් ඊට වඩා දෙයක් එතුමාට රාජකාරියක් නැහැ නේ? රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.